කාන්තාවකගේ නැතිවුණු කන්නාභාවය නැවත ලබාගන්න පුළුවන් කිවතින් ඔබ විශ්වාස කරනවද? මේක විද්‍යාත්මකව ඔප්පු කළ නොතිබුණත් ස්වාභාවික ක්‍රමවේදයන් මගින් නැතිවුණු කන්නාභාවය නැවත යථා තත්ත්වයට පත් කරගන්න හැකි බව පුරාතනයේ ඉඳලම බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. කාන්තාවකගේ යෝනි ප්‍රදේශය තද බවකින් යුත වීම ලිංගික කාර්යයට වගේම අන්‍ය වශයෙන්ද ඉතාමත් වැදගත් වෙනවා. විවාහ සම්බන්ධතාවයන් දෙදරා යාමටත් එය හේතුවක් වෙන්න පුළුවන් කිවතින් ඔබ පුදුමයට පත්වේවි. එය අපි ඔබව දැනුවත් කරන්නේ යෝනිය ඇති මස්පිඬු තද කර ගැනීමට භාවිතා කරන්න පුළුවන් ස්වාභාවික ප්‍රතිකාරයන් කීපයක් ගැන. මෙම ප්‍රතිකාර භාවිතයෙන් කිසිදු අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ. නෙල්ලි. නෙල්ලි ගෙඩි ස්වල්පයක් රත් කරගෙන සිසිල් වුණාට පස්සේ ඒ ශීතකරණයේ තැන්පත් කරන්න. ස්නානය කරන විට ඔබේ යෝනි ප්‍රදේශය පුරාවටම එම මිශ්‍රණය ආලේප කරන්න. ඔබේ යෝනියේ නම්‍යතාවය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමේ සුවිශේෂී හැකියාවක් ඊට තිබෙනවා. කොමාරිකා. කලජන් සහ ඉලස්ටින් අලුත් වැඩයා කිරීමේ හැකියාවක් කොමාරිකා යුෂවලට ඇති නිසා එය භාවිතා කරන විට යෝනියේ නම්‍යතාවය වැඩි දියුණු වෙන අතර මාංශ පේශී තද ස්වභාවයකට පත්වෙනවා. වතුර කෝප්ප භාගයකට කොමාරිකායුෂ මේස හැන්දක් එකතු කොට එම මිශ්‍රණය යෝනිය තුල සහ අවට ආලේප කරන්න. ඇපල් සූරා විනාකිරි සමග එක් කරන මිශ්‍රණය. පටක සංසෝජනය කරමින් යෝනි මාර්ගය තද ස්වභාවයකට පත් කිරීමේ හැකියාවක් ඇපල් විනාකිරි වලට තියෙනවා කිව්වොතින් ඔබ පුදුමයට පත්වේවි. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඔබ තාමත් අපේ YouTube චැනලේ subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට bell icon එක click කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් like කරලා යාළුවන්ටත් බලන්න share කරන්න.